අශාන් ඔන්ලයින් මගේ channel එක බලන් ඉන්න හැම කෙනෙක්ටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කලින් එක්ස්පෙරිමන්ට් එකක් කරා, අම්මට මදින ගාතාව මතකයිද කියලා. මම හිතන්නේ එක්ස්පෙරිමන්ට් එක ගොඩක් දෙනෙක් බලලා තිබුණා. ඊට පස්සේ ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා තවත් එකක් ඕනි කියලා. ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න තමයි අද පාරට වැහැලා තියෙන්නේ. අද එක්ස්පෙරිමන්ට් එකත් අරකට වැඩිය ගොඩක්ම ගොඩක් වෙනස් එක්ස්පෙරිමන්ට් එකක්. 1915 අප්‍රේල් 14 වෙනිදා ජයරදි විශේෂ කෙනෙක් උපදිනවා. ඒ තමයි බද්ද ලියනගේ ඩොන් ජෝසප් ජෝන් හෙවත් සුනිල් ශාන්ත ෂූරින්. අද වෙනකොට ලංකාවේ ගොඩක් අයට සුනිල් ශාන්තයන්ව සහ ඔහුගේ ගීත අමතක වෙලා තියෙන වෙලාවක අපි හිතුව පොඩ්ඩක් මේ ගැන මතක් කරලා දෙන්න ඕනේ කියලා. ඒත් එක්කම තවත් එක්කෙනෙක් ඉන්නවා. මේ තමයි ඉරාජ්. ඉරාජ්වයි සුනිල් ශාන්ත ෂූරින්වයි ගත්තට පස්සේ මිනිසුන්ට වැඩිපුරම මතක සහ මිනිස්සු වැඩිපුරම දන්නේ කවුද කියලා බලන්න තමයි අද මේ පාරට බැස්සේ. අපි කියලා බලමු වැඩිපුරම මිනිස්සු දන්නේ කවුද කියලා. පොඩ්ඩක් කතා කරන්න බලන්න. අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකකින් අපි පොඩි ප්‍රශ්නයක් අහන්න. පොඩි ප්‍රශ්නයක්. දැන් මේ ෆොටෝ එකේ ඉන්නවා පුද්ගලයන් දෙදෙනෙක්. අපිට පේනවනේ මේ දෙන්නගෙන් ප්‍රසිද්ධ සහ ජනප්‍රිය දෙන්නේ තමයි ඉන්නේ. මේ දෙයින් මට දැනගන්න ඕනේ මේකෙන් අංක 1 සහ 2 කවුද කියලා. අංක 1 කවුද? 1 නම් ඉරාජ්, 2 අඳුරගන්න බෑ මට. 2 අඳුරන්න බැරිද? පොඩ්ඩක් හිතලා බලන්න. ලංකාවේ සංගීතයේ ගොඩක් පණ්ඩිත අමරදේව නෑ. වැරදි. අර සින්දුවක් කහලා දෙනවද? ඕලු පිපිලා විල ලෙල දෙනවා. අහලා නම් තියෙන කෝවි කියලා අඳුර ගන්න. සුනිල් ශාන්ත. පිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් අපේ පොඩි ප්‍රෝග්‍රෑම් එකේ. මේ ෆොටෝ එකේ ඉන්නවා ජනප්‍රිය සහ ප්‍රසිද්ධ පුද්ගලයන් දෙන්නේ ලංකාවේ. වා, මං හිතනවා දන්නවද කියලා. පළවෙනි ෆොටෝ එකේ ඉන්නේ කවුද? මතකෙට එන්නේ කවුද කියලා නේද? දැකලා නැද්ද? දැකලා තියෙන නමුත් නමින් කියන්න මතක නැහැ. ඉරාජ්. 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 දෙවෙනි ෆොටෝ එකේ ඉන්නේ කවුද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දැකලත් නැද්ද? නැහැ. මෙයාගේ සින්දුව අහලත් නැද්ද? දන්නේ කවුද කියලා. සරල ගීත ඉස්සර මියුසික් කරනකොට අපිට කියන්න දෙනවා ඕලු පිපිලා විල ලෙල දෙනවා කියලා එහෙම සින්දුවක් අහලා තිනවා. කවුද කියන්නේ? සුනිල් ශාන්ත. අංක එකේ ඉන්න ඉරාජ් මේ ජනප්‍රිය සංගීතවේදියේ. අංක දෙකේ ඉන්න අර ඕලු පිපිලා විල ලෙල දෙනවා සින්දුව සුනිල් ශාන්ත. සුනිල් ශාන්ත අහලා දිනවනේ. මාලයක් ගොතන මගේ කොමර සොදුරියේ මේ ෆොටෝ එකේ ඉන්නවා දන්න කියන දෙන්නෙක්. එක්කෙනෙක් නම් ඔයා දන්නවද කියලා හිතනවා. අනිත් එක්කෙනා දන්නවද කියලා හිතනවා. පළවෙනි එකේ ඉන්නේ කවුද? ඉරාජ්. ඉරාජ්. ඔව්. ඉරාජ් කිසිම දුහන්න ඕනේ අපි හැමෝම. දෙවෙනි එකේ ඉන්නේ කවුද? ආනන්ද සමරකෝ. දෙවෙනි එකේ. මේ ඇවිල්ලා සංගීතඥයෙක්. හරි, right. මේ ෆොටෝ එකේ ඔයාට ෆොටෝ දෙකක් පේනවනේ. ඔව්. එක සහ දෙක රූපවල ඉන්න කට්ටිය මං හිතනවා ජීරරත්න මේ මං හිතන්නේ පණ්ඩිත අමරදේව දනේ මම නෑ ලංකාවේ සංගීතයට ගොඩක් ලොකු සේවයක් කරනවා ලංකාවේ සරල ගීත ගත්තට පස්සේ ගොඩක් ප්‍රසිද්ධයි මෙයා ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුල් පුරුක් අතර හිටපු කෙනෙක් මතකේ තේනවා මේ නම මතක නෑ මේ සින්දුවක් කියන්නේ දෙක සින්දුවක් කියන්නේ ඕලු පිපිලා විල ලෙල දෙනවා අයිගෝ ඩිනිස් සින්දුව කියන්නේ මෙයාගේ සින්දුව නේද කියන්නේ බෝධර මෙයාගේ එකක් කියනවා ඕලු පිපිලා විල ලෙල දෙනවා කියලා සින්දුවක් අහලා තිනවා. ඒ සුනිල් ශාන්තද? සුනිල් ශාන්ත. අපි නම් වෙච්ච පළවෙනි කෙනා සුනිල් ශාන්ත වඳුරේ ඇත්ත. Thank you. Thank you. මතක නේ දෙන්නේ නම. සුනිල් ශාන්ත. දන්නවනේ. Thank you. වලා කුලින් බෙස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා. මේ ෆොටෝ එකේ ඉන්න ලංකාවේ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ දෙන්නෙක් ගොඩක් ජනප්‍රියයි මම හිතනවා ඔයා අඳුරගත්තා කියලා. පළවෙනි එක ඉන්න කෙනාව දන්නවද? ඔව්. පළවෙනි මේකද? මේ මෙයාව දන්නවද? දන්නේ 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 දන්නේ. සුනිල් ශාන්තද? පළවෙනි මොකේද සුනිල් ශාන්ත ඉන්නේ? කොයි පැත්තේ? මේක හරි කියලා. දෙවෙනි එකේ ඉන්නේ ඇත්තම සුනිල් ශාන්ත ෂූරින්. පළවෙනි එකේ ඉන්නේ
ඉරාජ් වීරරත්න තැංකවා චුට්ට කතා කරන්න පුළුවන් පොඩි ප්‍රෝගෑම්ක් සරසවි ශිෂ්‍යාවක් නේද නැද්ද සාමාන්‍ය කරෙන් එහෙනම් ඔවා මේ ගැන අනිවාරයෙන් දන්න මේ ෆොටෝ එකේ කියන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කර මේ ලංකාව ගොඩක් ප්‍රසිද්ධ ජනප්‍රිය දෙන්නෙක් ඉන්න අය දන්නද පළවෙනෙක් ඉන්නේ කවුද කියලා හේමලි දෙවෙනි ෆොටෝ එක දෙවෙනි කියන නම මතක නෑ අප්පා ඕලු පිපිලා විල ලෙල දෙනවා මේ ෆොටෝ එකේ ඉන්නවා ලංකාවේ ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයන් දෙන්නෙක් අඳුරනවා ඉරාජුයි අනෙක් අනිත් එක්කෙනාව දන්නේ නැද්ද සුනිල් ශාන්ත මෙයාව දන්නේ නැනේ සුනිල් ශාන්ත පරණ හොටේ ගන්නේ දැන් මේ ප්‍රශ්න අහන් යන අතර වාරේ මේ වැඩ ටොපියක් දෙන්න ඇවිල්ලා දෙන්නේ මෙයාලාගෙනු ප්‍රශ්න ඇහුවා මොකද්ද මේ කේස් එක අපි ලියෝ ක්ලබ් එකෙන් පිළියන්ද ලියෝ සමාජයෙන් අපි ප්‍රොජෙක්ට් එකක් කරනවා වයිල්ඩ් ලයිෆ් ඇන් ලයිෆ් බිලෝ වෝටර් කියන කැටගරි එක යටතේ පළාත් 9ට එකම දවසේ ටීම් 9ක් ගිහිල්ලා ප්‍රොජෙක්ට් 9ක් සිද්ධ කරනවා. ඉතින් ඒකේ අපි ගොඩක්ම කරන්නේ පැලගන්න අපිට සල්ලි නැහැ. අපි මේක මේ නන් ප්‍රොෆිට් මේ අපේ සමාජෙ. ඉතින් මේ ඒකට ෆන්ඩ් රේසින් එකක් විදිහට තමයි මේ ළඟම එන අපේ නිදහස් උත්සවයේ සමරන ජාති කොඩියක් දෙන්නේ මංගලකටාවේ මට පොඩි උදව්වක් තව උදව්වක් ඕනේ අර අපි කලින් ගත්ත කට්ටේ තියෙන කට්ටේ නැති වෙලා ආයෙ එකක් ඕනේ දෙන්න පුළුවන් ඒ වගේ මේක පුළුවන්නේ අනිවාර්යයෙන් මේ ෆොටෝ එකේ ඉන්නවා දෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය ප්‍රසිද්ධ දෙන්නේ දක්ෂ දෙන්නේ මේ දෙන්නගෙන් කී කවද දන්නේ එක දන්නවා කවුද ඉරාජ් සිංදු ආනවනේ අනිවාර්යයෙන් රයිට් දෙක මේ ෆොටෝ එකේ ඉන්නවා ලංකාවේ මියුසික් ෆීල්ඩ් එකේ දන්න කියන දෙන්නේ පළවෙනි එක කවුද ඉරාජ් එතකොට දෙවෙනි එක වික්ටර් රත්නායක නෙමෙයි තව chance එකක් දෙන්න තව එක chance පණ්ඩිත අමරදේව වැරදි අපි මෙයාගේ අහන බලමු එක කවුද එක ඉරාජ් දන්නවනේ දෙක පරණ සින්දු කියන එක ඔබතුමා දන්නවද මේ දෙවෙනි ෆොටෝ එකේ ඉන්න කෙනාව දෙවෙනි එක සුනිල් ශාන්ත ඔයා ඉරාජ් පළවෙනි එක දෙවෙනි එක සුනිල් ශාන්ත මාර් ලස්සන ඩිගෝ දක්ෂයිනේ සුනිල් ශාන්ත සුනිල් ශාන්ත හරි නියමයි හරියටම සුනිල් ශාන්ත රවයි ඉන්නේ මේ තාත්තා පුතේ නැන්නේ හරි thank you ඔයාගේ ඊටවෙනි හරි එහෙනම් thank you හරි ජයවා මේගොල්ලෝ අපිට ලොකු උදව්වක් කරා මේගොල්ලන්ගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, අමතක කරන්න එපා. ඔව්. thank you. එහෙනම් subscribe කරන්න. thank you. පළවෙනික ඉන්නේ කවුද? මේ අර rap ගහන එක්කෙනෙක් ඉන්නේ. ඔව්. කවුද? ස්මෝකි කියලා. ස්මෝකි ඔ. එන්නේ ඉරාජ්. පළවෙනික. දෙවෙනික දෙනික් කන දන්නේ නැහැ. හරි පුතේ හරි thank you. thank you. අපිට පොඩ්ඩක් කතා කරන්න ඕනේ පුළුවන්ද? පොඩි ප්‍රශ්නයක් අහන්නේ. අවුලක් නැහැ. මේ ෆොටෝ එකේ ඉන්නේ ලංකාවේ ජනප්‍රිය ප්‍රසිද්ධ දෙන්නේ. මේ දෙන්නගෙන් කාවද දන්නේ? අංක 1 දන්නවද? ඉරාජ්. දන්නවද? දෙවෙනියේ. අතකට එන්නේ. අපේ මියුසික් වලට ගොඩක් ලොකු සේවයක් කරපු කෙනෙක් ඉන්නේ. සින්දුවක් කියන්නේ පොඩි සින්දුවක් යාගේ අර ඕලු පිපිලා විලලෙල දෙනවා කියලා සින්දුවක් පොඩි ප්‍රෝග්‍රෑම් එකේ අම්මාට සිරි GoPro එක උඩට දිනන මේ ෆොටෝ එකේ ඉන්නවා ලංකාවේ දක්ෂ ජනප්‍රිය දෙන්නේ මේ දෙන්නෙන් කවුද දන්නේ ඉරාජ් නම් තමයි දන්නේ ඉරාජ් දන්නවා අංක 1 ඉරාජ් ඔව් එතකොට අංක 2 දෙක නම් පුතා දන්නවද නෑ
පලවෙනි එකනවා දන්න සුනිල් ශාන්ත සූරි සුනිල් ශාන්ත දෙවෙනි එක දෙවෙනි එක ඉන්නේ සුනිල් ශාන්ත සූරි මොනවත් කමන්නේ ඉරාජ දන්නවනේ ජය වේවා පොඩ්ඩක් අපිට කතා කරන්න පුළුවන් අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් මෙන්න මේක ඉන්නවා දෙන්නෙක් ලංකාවේ ජනප්‍රිය දක්ෂ දෙන්නෙක් මේ දෙන්නකින් ඔයා අඳුරන්නේ කාවද ඉරාජ තමයි අංක එක ඉරාජ දන්නවද අංක දෙක මහගමසේකර සාමාන්‍ය මහගමසේකර මියුසික් කරා කියලා අහලා තියෙනවා නෑ නේ සාමාන්‍ය මතකද ඕලු පිපිලා විලල දෙලා දෙනවා කියලා සින්දුවා සින්දුව නම් අහලා තියෙනවා එනකට කිව්ව කෙනා මතක නෑ සුනිල් ශාන්ත සූරින් ඉතින් ඔන්න ඕක තමයි ලංකාවේ තත්ත්වය මේ වෙනකොට අපි කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා කාවද දන්නේ කියලා මෙන්න මේ දෙන්නගෙන් ඉරාජ් සහ අපේ සුනිල් ශාන්ත සංගීතවේදියාගෙන් ඉතින් මේ දෙන්නගෙන් ගොඩක් කට්ටිය ඉරාජ්ව දන්නවා හැබැයි ගොඩාක් කට්ටිය සුනිල් ශාන්ත සූරින්ව දන්නේ නැහැ ඉතින් ඕක තමයි තත්ත්වය අපි එහෙනම් මේ වගේම දවසක තවත් එක්ස්පෙරිමන්ට් එකක් එක්ක හම්බ වෙමු ඒ වගේම මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් තව වීඩියෝ එකකට ඕන කරන දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න ඒ වගේම බයින්න දෙන කට්ටිය බයින්න පුළුවන් හොඳ කියන කට්ටියට හොඳ කියන්න පුළුවන් ඒ වගේම තවත් ඕගලන්ට ඕන එක්ස්පෙරිමන්ට් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් ඉතින් හැමදාමත් වගේ අපිත් එක්ක එකතුලා හිටපු හැම කෙනෙක්ටම ජය වේවා channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න share කරන්න thank you 1915 සිට 1981 දක්වා ශ්‍රී ලංකික විශිෂ්ට සංගීතඥයෙකි. ඔහු 1956 දී ලිස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුප්‍රසිද්ධ රේඛාව චිත්‍රපටයේ ගීත තනු නිර්මාණය කළේය. එමෙන්ම සංදේශය චිත්‍රපටයේ ගීත තනු නිර්මාණය කරන ලද්දේ සුනිල් ශාන්ත සූරීන් විසිනි. රේඩියෝ සිලෝන් බේටුවිමින් අනතුරුව 1946 වසරේ එහි පටිගත කළ ප්‍රථම ගීතය වූ ඕලු පිපිලා විලලෙල දෙනවා ගීතය ගායනා කළේ සුනිල් ශාන්තයන් විසිනි. එහි පබෙඳුම සහ සංගීත නිර්මාණයද ඔහුගේම විය. ඔහු ගීත තනු නිර්මාණය කළ ගීත බොහෝමයක් වර්තමානයේදීද ඉතා ජනප්‍රිය අතර රේඛාව චිත්‍රපටය සඳහා මර්සලින් ජයකොඩි පීතුමන් විසින් රචිත වෙසක් කැකුළු අතු අගහිඳ ගීතයත් සංදේශය චිත්‍රපටය සඳහා අරිසෙන් අහුපුතු විසින් රචිත පෘතුගීසිකාරයා ගීතයත් එයට උදාහරණ වෙයි. බද්ධ ලියනගේ දොන් ජෝසප් ජෝන් නොහොත් සුනිල් ශාන්ත ඔහුගේ පුත් ජගත් ශාන්ත අකල් මරණයට ගොදුරු වීම නිසා දැඩි කම්පනයට පත්ව එහි ප්‍රතිඵලයක් ලෙස හට ගැනුණු හෘදයාබාධයකින් 1981 වර්ෂයේ අප්‍රේල් 11 දින අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලාංකේය සංගීත කලාකෙත අස්වද්දන්නට පුරෝකථනයන් සැපයෝ සංගීත සහෘදයානනි සුනිල් ශාන්ත සූරීනි ඔබ අප හදවත් තුළ සදා අමරණීයයි. මේ පොඩ්ඩකින්න ප්‍රමෝෂන් එක කරගන්න දොයන්නේ අතේ තියෙන ගානට ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඔයාගේ ප්‍රඩක්ට් එක අපි ප්‍රමෝට් කරලා දෙන්න මේ දැන්ම කෝල් එකක් ගන්න.